Jayanti Puridip, Vasanthi de Gahala Ranai. Kodi ka bail latine tanu na me dasma na me. Sagri ka kai travel manjui then nam hospital. Masada maru de. Was I on the spot? අනුසයට වාගේ ෆෝන් එකකින් කෝල් එක කරන් දීපු එක තියා හම්බෙච්ච විදියක මට කිව්වද? ඒක කියන්න තරම් ලොකු දෙයක් තිබුණ නෑ අක්කා. අරත් එදා වෙච්ච සිද්ධියත් එක්ක කාටදනේ ඕවා මතක හිටින්නේ. මොකද්ද එදා වෙච්ච සිද්ධිය? මොකද්ද එදා වෙච්ච සිද්ධිය කියලා අහන්නේ ඔයා හරියට මැරෙලා ඉපදුනා වගේ. ඔය සිද්ධිය උනේ අයියා එදා අර හાર્ඩ්වෙයාර් එකේ මිනිස්සයාට බිම පෙරලන් ගහපු දවසේ. හදිසියක් වගේ නේ මොන හදිසියක්ද ඔය ත්‍රාණකාරයෝ පාර රටල ගන්න පාරට බහින්නෙත් ওই ක්‍රමයටම තමයි ඔය අර කෙවල්සියේ ප්‍රාණකිනේ කනේ ආ හේමද මං හිතේ මරණසන්න ලෙඩෙක් ගෙනියනවා ඔව් ඔක්කො මරණසන්න ලෙඩු තමයි ඒ වෙනට ඔවුන් මැරෙන්නේ අපි වගේ නෙවෙයි මහා පාරේ බල්ලෝ බලල්ලු වගේ තව එක වතාවක් හරි try කරලා DO දාලා මේ කොල්ල දෙනවා තියාගන්න try කරා. නෑ ඒගොල්ලන්ට ඕන නම් ඒක කරත හැකි. ඔව්. මං කියන්නද? මේ පාර මමම පිය වෙලා මොනව හරි කරන්න බලන්නම්කො. හරි හරි මම බලන්න. ඔය කාගේ හරි කට උත්තරේ කරලා තමයි ඔක මේ වෙලා තියෙන්නේ. කවුරු හරි කට උත්තරයක් දීලා. හරි හරි. මම එන කොල්ල දෙන්න. හරි මිස් ඩග්ලස්. ඒ බලන්නකෝ බලන්න. මේ වඳුරන්න පුළුවන්ද කියලා. කවුද මේ? කවුද හැබැයි මේ? නිකන් ගෙස් කරන්නකෝ. බෑනේ කවුද? මේ අනුෂ්කනේ. Oh my god අනුෂ්ක? ෂු කෙල්ල වඳුරන්නත් බෑනේ. ඕල්ගා ළඟදී ලංකාවට එනවලු මේ පදිංචියට. ආ. ආ ඒ කියන්නේ නොයල්ගේ කොන්ට්‍රැක්ට් එක නම් මේ අවුරුද්දේ අන්තිමට ඉවර ඇති. ගත්තොද? මං හිතන්නේ ඕල්ගා ලංකාවට එන්නේ කෙල්ලගේ කටයුතු පිළිලා කරන්නත් හිතාගෙන වෙන්න ඕනේ. ආ. ඔව්.
හිතේ අද ඔයා කවදාවත් නැතුව අම්මගේ පින්තූරයක් නැසරේ අරන් ගියේ. බලන්න මේ අඳුරන්න පුළුවන් කියලා. අනුෂ්කනේ ඔයා කොහොමද එක පාට මඳුර ගත්තේ? මටවත් බැරි වුණානේ. අඳුර ගත්ත හින්දා කිව්වේ නෙවෙයි අම්මා. මං එනකොට අම්මා තාත්තට කියනවා වුණා. නික කලින් කිව්වේ නැත්තේ? මේක බලකන් හිටියේ මොකටද? අම්මට තරහ ගිහිල්ලාද? නෑ නේ. ඔය ඉතින් තාත්තා අම්මගේ හැටිනේ පුතේ. කොහෙද ඉඳන් ආපු ඒ මුස්පේන්තු කාර් එක? පිලාවුස් එක ගාව නතර කරනකොට 12ටවත් නෑ. හතරාතේ ජනෙල් වහලා තිබ්බ ඉඳා ඩ්‍රයිවර් කාර් එකේ තට්ටේ විතරයි පෙනුනේ. කූට අහුවේ කරවල වේලන්න වගේ ඌ පැය ගාණක් එතන හිටියා. ඒත් එකම ත්‍රිවිල් මංජුවගේ ආට එක දවල් ඉරිගියාම මතු වුණා. හරි ඇවිල්ලා තඩාස් ගාලා පිලාවුස් එකව හිට්ටා. හිට්ටා හිට්ටම තමයි කාර් එකෙන් බැස්සා උස දීග ජන්තුවෙක් වගේ T56ක් අරගෙන කස 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 තිබ්බා වෙඩි වස ගහ කපල දැම්ම වගේ දඩස් ගාලා දැන් වැටුණා. එතකොට සාගරික අක්කා එනයක් ගැහුවා වගේ දරුවත් අරගෙන පැන පිටවල ගිරිය අස්සට. ඒ පැත්තෙන් පැන ගන්න බැරි වෙත්ත මංජුවා බා කොහෙන්ද ආපු ට්‍රැක්ටර් එක වැදිලා දඩස් ගාලා එතන වැටුණා. කරුමේක මහත කියන්නේ අම්මේ මූ ගිහිල්ලා වැදුනේ කුණු ට්‍රැක්ටර් එකනේ. දැන් එතකොට ඔය සිද්ධිය වෙනකොට මාම කොහෙද හිටියේ? කොයි මාමද? කොයි මාමද අහන්නේ? මාමා. ආ මං හිටියේ ගෙදර. දැන් එතකොට මෙච්චර වෙලා මාමා කිව්වේ ඇහෙන් දැක්ක දේවල් නෙවෙයිද? ඇහෙන් නැතුව කටින් දැකපු දේවල් නෑ. ඇහෙන් දැකපු දේවල් තමයි. හැබැයි මන් නෙවෙයි. ඕක සිද්ධ වුණේ ඔය කියන සෑම්පලයට නෙමෙයි. මෙයා ඉතින් ගැරන්ඩියක් නයා කරන්න උපා හපනනේ. මං කියන්නම්කෝ වෙච්චද. සාගරිකයි වසයි දෙන්නා චන්දරේලාගේ මලගෙදර ගිහින් එමින් ගමන කණ්ඩ මුකුත් ගන්න හිටිලා පිලාහවුස් එක ළඟ ආට එක නැවැත්තුවා. නවත්තලා සාගරිකා පොඩි එකත් අරගෙන පිලාහවුස් එකට ගොඩ වැදුනා. ඕන් ඔය අතරේ පල්ලිය පාරේ නවත්තලා තිබ්බ කාර් එකක් හීන් සිරු එක පාට ඇවිලා ආට එක පිටිපස්සේ ගැව්වා. ඒ ගැහුව වෙලාවේ අම්මා හිටියේ පිලාහවුස් එක ඇතුලේද එළියේද? මං ඒ ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. මේ කෙල්ල දෙන්න ඉන්න හන්දා කිව්වයි කියලා හිතේ තියාගන්න. අම්මට ඕකට ওই තරම් කේන්ති ගන්න දෙයක් නැහැ අම්මේ. මං ඇහුවේ මේ සිද්ධිය වෙන වෙලාවේ අම්ම ওই සිද්ධිය බලාගෙන හිටියේ පිලාහවුස් එක ඇතුලේ ඉඳන්ද එළියේ ඉඳන්ද කියලා. ඕගොල්ලන්ට මිනිස්සෙගේ මරණයත් විහිළුවක් මාමේ. මාමලට ඒකේ වේදනාව දැනෙන්න නම් අපේ ගේ දොරකඩත් වෙඩිල්ලක් දෙකක් පත්තු වෙන්නම ඕනේ.